මේ මොහොතේ සූදානම් වෙන්නේ ජ්‍යොතිෂයේ තිබෙන නවමු පැතිකඩයන් කිහිපයක් ස්පර්ශය කරමින් ඒ වගේම විවිධ වූ කාරණාවන් ඒක රාශී කරගනිමින් තවත් වැඩසටහනක් ඔබ හමුවට ගෙනීමටයි සූදානම සසර තරණ සෑම පුන් පොහෝ දිනකම මේ වෙලාවට ඔබ හමුවට එක්කනු ලබන්නේ ගෙනෙනු ලබන්නේ ඔබට මේ ජ්‍යොතිෂ වේදයේ ඇති වටිනාකම සහ ශ්‍රේෂ්ඨත්වය කියා දීමේ පරම වූ අරමුණක් ඇතිව එවනම් දවසේදී අපි සසර තරණ වැඩසටහන සමගින් සුපුරුදු පරිදි සම්බන්ධ වෙන්නේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී අජිත් ලොකුගේ මැතිතුමන් එතුමන් මේ ජ්‍යොතිෂවේදී තිබෙන වටිනා කියන පැතිකඩයන් ගවේෂණය කරමින් පරීක්ෂණ ලක් කරමින් කටයුතු කරන චරිතයක්. ඒ නිසා උන් එතුමන් විවිධ තේමාවන් ඔස්සේ වැඩසටහන ගණනාවක් ඔබ හමුවට සමීප කරා. එහෙමනම් අද දවසේත් අපි සූදානම් වෙන්නේ එතුමන් සමගින් සාකච්ඡාව ආරම්භ කරන්න. මුලින්ම විවසීමක් කරන ලැබුවා. ජම්මපත්‍රයක් පරීක්ෂා කිරීමේදී කෙනෙකුගේ කර්ම ශක්තිය, ඒ වගේම ලෙඩ රෝග ආදී ඇතිවීමට හේතු, ඒ වගේම විවිධ අනතුරු ආබාධ ඇතිවීම ආදී මේ කරුණු කාරණාවන් යමෙක්ගේ කේන්ද්‍රයක් පරීක්ෂා කිරීම තුළින් කල්තියා දැනගන්න හැකියාවක් තිබෙනවද කියන කාරණාව අපි තුමන්ගෙන් ප්‍රශ්න කරා. ඒ සඳහා ලබා දුන්නේ මෙන්න මේ වගේ ලස්සන පිළිතුරක්. ආයුබෝවන් තෙරුවන් සරණයි. අද ඇසල පුන් පොහෝදා ඔබ ඇසූ ප්‍රශ්නයට නිවැරදි පිළිතුර වශයෙන් කියන්නට ඕනේ අපේ ජන්මපත්‍රයක් තුළින් අපේ ජීවිතයේ බොහෝ දේවල් අපිට ප්‍රදර්ශනාත්මකව විග්‍රහ කරන්න පුළුවන් කාර්කමක් ඇති කරලා තිබෙනවා. විශේෂයෙන්ම අපි බැලුවොත් යම් පුද්ගලයෙකු කේන්ද්‍රයේ පළවෙනි කොටුව නැත්නම් පළවෙනි රාශිය දෙවන නැත්නම් දොළොස්වැන්න කියන ස්ථානවල රවි සිකුරු සංයෝග යෙදුනොත් අනිවාර්යෙන්ම එම පුද්ගලයාගේ ජීවිතය තුළට ඇස්වල ප්‍රශ්න ඇතිවන්නට ඒ හේතු වෙනවා. රවි සිකුරු සංයෝගයේ යෙදිච්ච පුද්ගලයන්ගේ ජීවිතවල ඇස් සම්බන්ධ ශල්‍ය කර්ම ආදී දේවල් සිද්ධ වෙලා ඇස්වල හානි සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා රවි සිකුරු සංයෝගයක් යම් පුද්ගලයෙකුගේ පළවෙනි රාශිය, දෙවෙනි රාශිය නැත්නම් දොළොස්වෙනි රාශිය කියන රාශිවල තිබුණොත් අනිවාර්යයෙන්ම ඇස්වල ප්‍රශ්න එනවා. ඒ අය විශේෂයෙන්ම ශල්‍ය කර්ම ආදී දේවල් වලට යනකොට ඇස් සම්බන්ධයෙන් ඉතාම ප්‍රවේශම් වෙන්නට ඕනි. දෙවෙනි කාරණේ තමයි පැහැදිලිවම ඇස්වල අනතුරු වෙන පුද්ගලින්ගේ රවි සිකුරු සංයෝගය තිබෙනවා. මේක කල්ති අපි වේලපා දැනගත්තාම අපිට මේ ඇස් සම්බන්ධ ප්‍රශ්න ඇති වෙන එකෙන් බේරෙන්න පුළුවන්. ඒ වගේම යම් දරුවෙකුගේ කේන්ද්‍රය තුල කුජ ශුක්‍ර සංයෝගයේ තිබූ පළියටම අධිවේගී කාමාශා යෝගයක් නිර්මාණය වෙන්නේ නැහැ. කුජ සිකුරු සංයෝගයේ තිබුණාම බොහෝ විට නච්ච ගීත වාදිත කියන පැතිවලට නැඹුරු වෙනවමයි. නමුත් කුජ කියන ග්‍රහය හෝ ශුක්‍ර නැත්නම් සිකුරු කියන ග්‍රහතුමා පමණක් නීච වුණොත් එහෙම එම පුද්ගලයා හෝ එම කාන්තාව අනාචාර යන්නට පුළුවන් පරිසරයක් නිර්මාණය කර ගන්නවමයි. අන්න ඒක නිසා කුජ සිකුරු සංයෝගයක් ඉදිරිච්ච පුද්ගලයාගේ ජීවිතය තුළට කුජගේ මහදසාවක් සමග සිකුරු අතුරු දසාවක් එකතු වුණොත් අන්න එදාට එම පුද්ගලයාට මේ අධිවේගී කාමාශායෝග නිර්මාණය වෙලා තමන්ගේ ජීවිතයේ අසුභ පැත්ත වර්ධනය කරන්නට එහෙම නැත්නම් කාමය කියන්නේ කැමැත්ත වර්ධනය වෙන තත්ත්වයට පත්වනන්ට කරුණු පෙළ ගැස්වෙනවා කියන එක මම අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕනේ. අපි හැමතිස්සෙම ක්‍රියන්නට ඕනේ වැදගත් දෙයක්. මොකද මේ වැදගත්ම දේ මේ පුද්ගලයෝ මේ මනුස්ස ජීවිතය ඉපදුනාට පස්සේ අපිට පේනවා සිල්වත් පුද්ගලයෝ, දුස්සීල පුද්ගලයෝ, ගුණ යහපත් පුද්ගලයෝ, වෘත්තිය තුළින් පව් කරන පුද්ගලයෝ, වෘත්තිය තුළින් පින් කරන පුද්ගලයෝ, මේක කේන්ද්‍රය තුළින් දකින්නට පුළුවන් කමක් තිබෙනවා. පැහැදිලිව අපි කියන්නට ඕනේ යම් කිසි පුද්ගලයෙකුගේ කේන්ද්‍රය සිල්වත්, ගුණ යහපත්, ධාර්මික, සාධාරණ, අකටයුතුකම් ප්‍රතික්ෂේප කරන පුද්ගලයෝ බොහෝ විට ගුරු උච්ච වෙලා ඉන්නවා. බ්‍රහස්පති කියන ග්‍රහයා කියන්නේ ග්‍රහමණ්ඩලයේ සිල්වතා. ඒ වගේම ගුතුම් ගුරුවරයා සියලු ග්‍රහයන් නමස්කාර කරන ග්‍රහතුමා හැටියට බ්‍රහස්පති හඳුන්වන්නට පුළුවන්. එහෙම උච්ච වුණා මේ පුද්ගලයා අධ්‍යාත්මික ව්‍යාපාරවල යෙදෙනවා. ඒ වගේම ධාර්මික කටයුතු වල යෙදෙනවා. උතුම් ගුරු වෘත්තිය, කතිකාචාර්ය වෘත්තිය, මහාචාර්ය වෘත්තිය, ඒ වගේම උතුම් වෛද්‍ය වෘත්තිය ආදී සමාජයට වැඩදායක තමන්ගේ වෘත්තිය තුලින් පින් කරන පුද්ගලයෝ බවට ගුරු උච්ච වෙච්ච කෙනාපත් වෙනවා. ඒ වගේම ගුරු උච්ච වෙච්ච කෙනා සමාජයට වැඩක් කරනවා විතරක් නෙමෙයි ආත්මාර්ථකාමී බව අඩු කළා සදාචාරාත්මක සහ අධ්‍යාත්මික කටයුතු පුංචි කාලේ ඉඳන් ප්‍රදර්ශනය කරනවා. පුංචි දෙයක් බැලුවොත් පුංචි බබෙක් ඉපදුනත් ඒ පුද්ගලයාගේ ගුරු උච්ච වෙලා හිටියොත් පැහැදිලිවම පුංචි කාලෙදී තමන්ගේ තමන්ට බුදු පිළිමයක් දැක්ක තැන කවුරුත් ඉගැන්වුවේ නැතත් වඳින පුද්ගලයෙක් බවට පත් වෙනවා කියන එක අනිවාර්යෙන් ප්‍රකාශ කරන්න ඕනේ. පැහැදිලිව අපි කියන්නට ඕනේ අපේ රටට අවශ්‍ය වෘත්තිය තුලින් පින් කරන පුද්ගලයෝ. අද හුඟ දෙනෙක් කියනවා පින් කරන්න අපිට වෙලාවක් නැහැ කියලා. ඇත්ත වශයෙන්ම අපේ මරණ මංචකෙදී අපි වැඩි සම්භාවිතාවයක් තිබෙන්නේ අපි වැඩියෙන්ම කරපු දේ අපිට මතක් වෙන්නේ.
අභීතු යම් ව්‍යාපාරයක් ග්‍රොසරියක් කරන පුද්ගලෙක් අඩුවෙන් වැන්නොත් අඩුවෙන් කිරුවොත් ඒ පුද්ගලයාට මරණ මංචකේදී වැඩියෙන්ම මතක් වෙන්නේ සම්භාවිතාවයේ තමයි අඩුවෙන් මනින එක සහ අඩුවෙන් කිරන එක. ඒ නිසා ඒ පුද්ගලයා එවැනි කටයුතු වැඩියෙන් කරලා තිබුණොත් මරණ මංචකේදී අනිවාර්යෙන්ම තමන්ට ඒ පාපකාරී සිතුවිල්ල සිහියට එළඹ තත්වයට පත්වීමට තිබෙන සම්භාවිතාවය වැඩි. ඒ නිසා අපි වෘත්තිය තුලින් පින් කරොත් උතුම් ගුරුවරයෙක් නම් නිරතුරුව දරුවන්ට අධ්‍යාත්මික ලෙස හදවතින් ඉගැන්වුවොත් එහෙම නැත්නම් වෛද්‍යවරයෙක් නම් හොඳ ගුණගරුක සාධාරණ විදියට ඒ වෘත්තිය කළොත් අනිවාර්යෙන්ම ඒ පුද්ගලයාගේ මරණ මංචකයේදී වැඩි සම්භාවිතාවයක් තිබෙන්නේ ඒක මතක් වෙන්න. ඒක මතක් වුණත් ඒ පුද්ගලයා පරාද නැ ජයග්‍රහණය කරා අවසාන චුතිසිත ඊළඟ ප්‍රතිසන්දි සිත දක්වා ගමන් කරන බව අපිට ප්‍රකාශ කරන්න පුළුවන් කම තිබෙනවා. සාමාන්‍යයෙන් කුජ 10 පුද්ගලයා නීතිය ගැන කතා කරනවා. හැමතිස්සෙම අනුන්ට යටත් වෙන්නේ නැහැ. ඕඩර්ස් දුන්නොත් යමක් කරන්නේ නැහැ. යමක් කිව්වට ඒක පිළිගන්න කැමති නැහැ. කුජ 10 පුද්ගලයා ත්‍රිවිධ හමුදාවට හොඳයි කියලා අපි කියන්නේ යන්නේ එකයි. කුජ 10 පුද්ගලයාට එකතැන වාඩි වෙලා කරන වැඩ එච්චර ගැළපෙන්නේ නැහැ. කුජ කියන්නේ ග්‍රහමණ්ඩලයේ දාමරිකයා, චණ්ඩියා කියලා කියන්නේ. කුජ 10 කියන්නේ වෘත්තිය, රැකියාව. දසවැන්න කියන්නේ පීතෘ ස්ථානේ. කුජ 10 ඉන්නාගේ බොහෝ දිනකේ තාත්තා නැහැ. ඇයි ඒ පියාට විපත්. පීතෘ ස්ථානේ මා බලවත් කියලානේ කියන්නේ. ඒ වගේම කුජ 10 හිටියා මොකද්ද වෙන්නේ? ඒ පුද්ගලයාට ෆීල්ඩ් එකේ කරන වැඩ සාර්ථක වෙනවා. ඉඳගෙන වාඩි වෙලා තැම්පත්ව කරන කටයුතු අසාධාරණ සහ අකටයුතු කටයුතු ප්‍රතික්ෂේප කරනවා විතරක් නෙමෙයි අනුන්ට යටත් වෙලා වැඩ කරන්න බැරි පුද්ගල බවට පත් වෙනවා. අපි යුද්ධ දිනපු රණවිරුවන්ගේ බොහෝ දිනකේ කුජ 10. හැබැයි තාත්තා නැහැ. ඕක තමයි ඇත්ත කතාව. ඒ වගේම අපි බැලුවොත් සමහර පුද්ගල හරි සෞම්‍යයි. හුඟක් නෝනලා කියනවා අපිට අපේ මහත්යව ඇදගෙන යන්න වෙලා කියලා. හුඟක් මහත්තුරු මීන ලග්නින් ඉපදුනහම, චන්ද්‍රය එකේ හිටියාම, තුලා ලග්නේ ඉපදුනහම, සඳු එකේ හිටියාම හරි සෞම්‍යයි. ඒගොල්ලන්ගේ පෞරුෂය ටිකක් දුර්වලයි. හැබැයි ඒ වගේම ඒගොල්ලන්ට හැමසම තල්ලුවක් ඕනේ කාගේ හරි. එතකොට බිරිඳට වෙනවා ස්වාමියා ඇදගෙන යන්න. ඒ වගේ ග්‍රහචාරයක් ඕනේ කාන්තාවකට මිසක් ස්වාමියෙකුට නෙමෙයි. අන්න ඒ නිසා එවැනි අයත් ඉන්නවා. කාන්තා නැකත්වල ඉපදිච්ච පිරිමි ඉන්නවා, පිරිමි නැකත්වල ඉපදිච්ච කාන්තාව ඉන්නවා. එතකොට බිරිඳට සිද්ධ වෙනවා කාන්තාවට සිද්ධ වෙනවා ස්වාමියා ඇදගෙන යන්න. එතකොට කියනවා අපේ මහත්යව ඇදන් යන්නේ මම කියලා. අන්න ඒ වගේ ග්‍රහචාර කේන්ද්‍ර තුලින් බලන්න පුළුවන්. එතකොට පොරොන්දමක් බලනකොට මේවා විශේෂයෙන් බලන්න ඕනේ. පොරොන්දමක් කවදාත් පොරොන්දමකින් විතරක් ස්ථීර කරන්න හොඳ නැහැ. ග්‍රහචාරයෙන් බලන්න ඕනේ. තමන්ගේ ස්වාමියාක එකට ජීවත් වෙනකොට යාව ඇදගෙන යන්න වුණොත් කාන්තාව අඬ අඬ ගියොත් ඒ විවාහ ජීවිතය අසාර්ථක වෙන්න පුළුවන් කමති වෙනවා. ඒ වගේම මේ මරණ මංචකේ කියන්නේ කේන්දරේ අටවැන්නේ. සමහර අය දුක් විඳලා මැරෙනවා. සමහර අනතුරු වලින් මැරෙනවා. හරියට වද වේදනා විඳලා මැරෙනවා. දැන් කුජ 8 හිටියොත් පෙර සංසාරේ තමන් හදා වඩාගෙන කන්න බොන්න දීලා ඇති කරපු සතෙක් තමා විසින් මරණයටපත් කළා. ඒ වගේම තමා මේ මස් කාපු පුද්ගලෙක් බවට පත් වෙන්න ඉඩ තියෙනවා. ඒ අයියේ මේ පුද්ගලගේ කේන්දරේ කුජ 8 නීච වෙලා හිටියොත් අනතුරුකින් මැරීමේ සම්භාවිතාව වැඩි. දැන් ඇක්සිඩන්ට් වෙන අය, රිය අනතුරු වෙන අය, විශේෂයෙන් උස්තැන් වලින් වැටෙන අය අනතුරට පත් වෙන අයගේ කුජ 8 ඉන්නවා. අටවැන්න කියන්නේ මරණ මංචකේනේ. මරණ මංචකේට අපිට ඕනේ සෞම්‍ය ග්‍රහයි. මොකටද? සෞම්‍ය මරණයක් සිද්ධ වෙන්න. නමුත් කුජ 8 හිටියොත් අනතුරකින් මරණයට පත් වීමේ සම්භාවිතාව වැඩි. ඔය බෝපත් ඇල්ලේ එහෙම නැත්නම් වෙන තැන්වල අනතුරු වලින් වැඩි වෙලා තියෙන අයගේ කේන්දර මං දහස් ගාණක් විමර්ශනය කළා තියෙනවා. ගෙන්නගෙන. ඒ හැම එකකෙම බොහෝ ඒව 80% කුජ 8. කුජ 8 හිටියම අනතුරු වීමේ සම්භාවිතාව වැඩි. අන්න ඒ නිසා අපි ඒ බව තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනේ. අපිට ඕනේ 8ට සෞම්‍ය ග්‍රහයෙක්. සිකුරු සඳු වගේ ග්‍රහයෙක්. සඳු 8 හිටියොත් රාත්‍රී කාලේ හඳ පායපු වෙලාවක සෞම්‍ය මරණයක් රාත්‍රී කාලේ සිද්ධ වෙනවා කියලා කියනවා. කුජ 8 ඉන්න අය අනතුරු වලින් පරිස්සම් වෙන්න ඕනේ කියන්නේ අන්නේ එකයි. ඉතින් කේන්දරෙන් අපිට මේක බලා ගන්න පුළුවන් කමක් තිබෙනවා. ඒ වගේම ඔබ දන්නවා අද ලේවල සීනි ප්‍රශ්නේ හරියට තියෙනවා. නමුත් හැමෝටම හැදෙන්නේ නැහනේ. අපි ආච්චිලා සීන අවුරුදු 80 90 ජීවත් වෙන ලේවල සීනි නැහැ. පුතේ මට මුකුත් නැහැ කියලා කියනවා. මොකද? ඇත්තටම හේතුව මෙන්න මේකයි. සිකුරු කියන ග්‍රහතුමා ග්‍රහමණ්ඩලයේ සුකුමාල ලලනාව කියලා කියන්නේ. ග්‍රහමණ්ඩලයේ මනමාලි කියලා කියන්නේ. සිකුරු කියන ග්‍රහය 40 පැනලා ආවොත් ඒ පුද්ගලයාට අනිවාර්යෙන්ම බ්ලඩ් ෂුගර් නැත්තම් ලේවර් සීනි එනවාමයි. ඒක තමන් ආහාර පානෙන් ආවේ නැත්තම්, ස්ට්‍රෙස් එකෙන් ආවේ නැත්තම්, ජාන වලින් එනවාමයි. ඒ પરම්පරාවක් අර પરම්පරාවක් වුණත් එන්න පුළුවන්. සිකුරු කියන ග්‍රහය 40 පැනලා පුද්ගලට එනවනම් 6-12 නියෝජනය කරනවා නම් කේන්දරේ 6 කියන්නේ රෝග ස්ථානේ, 8 කියන්නේ මාර්ග ස්ථානේ, 12 කියන්නේ වැය ස්ථාන නියෝජනය කරනවා නම් ප්‍රවේශම් වෙන්න ඕනේ. සිකුරා 40 පැනලා එනවනම්
සිකුරා නීච විදිහට නරක විදිහට තමන්ට පිළිලා තියෙනවා නම් ඒ පුද්ගලයාගේ කේන්දරේ අනිවාර්යයෙන් හොඳට බලාගෙන ලේවල සීනි ඇති වෙන්න ආහාර වලින් සම්පූර්ණයෙන් ඉවත් වෙන්න ඕනේ කියන එක අපි විශේෂයෙන් සඳහන් කරනවා. ඒ වගේම අපි විශේෂයෙන්ම බලන්නට ඕනේ මේ කේන්දරය තුල මේ ග්‍රහපීඨීම් වලින් හුඟක්ම විධිමත්ව තේරුම් අරගෙන වෘත්තිය තුලින් පින් කරන පුද්ගල බවට පත් වෙලා අපි කර්ම විපාක මර්ධනය කරගෙන ගමන් කරන්න ඕනේ. දැන් උදාහරණයකට රාහු අපලය. රාහු මගේ දරුවට රාහු ලැබලා කියනෝනේ. නමුත් රාහු ලැබ බොහෝ දෙනෙක් ඉගෙන ගන්නවා. බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුව භාෂා ගණනාවක් ඉගෙන ගත්තේ රාහුගෙන්. රාහු කියන ගහ උච්ච වෙලා ස්වක්ෂේත්‍ර වෙලා බලවත් සුබනැකත හිටියොත් හොඳට ඉගෙන ගන්නවා. නමුත් රාහු නීච වෙලා හිටියොත් මොකද වෙන්නේ? පොතපත පේන්න බෑ. රාහු කියන්නේ ග්‍රහමණ්ඩල අසුරයා දාමරිකයා කියලා කියන්නේ. ඇවිද්ද වුණා. ගෙදර ඉන්න කැමති නැහැ. ඇවි ඇඟේ උෂ්ණාධික බව වැඩි කරනවා. දාඩි දාන රස්නි ගති ඇති කරනවා. ගෙදර අය සමග මතභේද වෙනවා. රටේ සමාජයෙන් හොඳ කීර්තිනාමය අහනවා. සමාජයෙන් හොඳ නම ඇහුවට ගෙදරින් බැනුම් අහනවා. ඒ වගේම මුදුම් පානයට කැමති වෙනවා. ඒ වගේ දේවල් ඇති වෙනවා. මම දන්න අයියා මල්ලි දෙන්නම ඉනෝ දෙන්නටම රාහු. මම දවසක් අයියාගෙන් ඇහුවා ඔයා දුම් පානය කරනවා. ඒතර කිව්වා සිගරට් එක නමක් කොල් මම මේක බොනවා කියලා. මම උ ඇයි බොන්නේ කියලා. මල්ලගේ ගියාම නිදි මරන්න වුණාම ඒක දුම් පානය ඒ සිගරට් එක බොනවා කිව්වා. ඊට පස්සේ අනිත් දවසේ එයාගේ අනිත් සහෝදරයගෙන් ඇහුවා. මං ඇහුවා ඇයි ඔයා බොන්නේ කියලා. ඒතර කිව්වා මට රැට මේ නිදා ගන්න ඕන නම් බොනවා කිව්වා. එක සහෝදරෙක් බොනවා හැරලා ඉන්න. තව සහෝදරෙක් බොනවා නිදා ගන්න. එතකොට බලන්න මේක එකම රාහු දෙන්නටම යන්නේ හේතු දෙකක්. මේක තමයි යථාර්ථය. ඒ රාහු අපලය එහෙමයි. නමුත් හොඳට හිටියොත් හොඳයි. සිකුරු අපලයට මොකද වෙන්නේ? වාහන අනතුරු වෙනවා, ලේවල අසනීප වෙනවා. ලේවල දෝෂ එනවා, බ්ලඩ් ෂුගර් එනවා, කොලෙස්ටරෝල් එනවා, ලේවල අසනීප වෙනවා සිකුරුගෙන්. ඒ වගේම අපි දන්නවා කුජ අපලය අනතුරු වෙනවා. කාන්තාවන්ට ගර්භාෂය සම්බන්ධ රෝගාබාධ උදා වෙනවා, පුරුෂයන්ට බයිපාස් නැත්තම් පපුව සම්බන්ධ ප්‍රශ්න එනවා. ඒ කුජගෙන්. ඒ නිසා අඟහරු කියන ගහයාගෙන් අන්න ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඊළඟට බුදාපලේ. බුදාපලේටත් පුද්ගල එකතැන අධ්‍යාපන දුර්වලතා පොඩි දරුවන්ට පත් කරන්න පුළුවන්. ඒ වගේම සඳු අපලේ. මේ වගේ අපල විවිධාකාරයෙන් ඇති වෙනවා. එහෙම ඇති වුණාම අපි මොකද්ද කරන්න ඕනේ? පැහැදිලිව ගුරු අපලේට බ්‍රහස්පතින්ද දවසේ උදේ 6 7 දවල් 1 2 රාත්‍රී 8 9 ගුරුදා ගුරු හෝරාවෙන් ආගමික වතාවත් කිරීම, කහපාට මල් කහපාට පොඩි කහමල් මාලා පූජා කිරීම, සඳුන් තෙල් මිශ්‍ර පහන් දැල්වීම, මහා අභිසම්බිදාන පිරිත යුත්තේ යුත්තේ පජ්ජලිතේ පජ්ජලිතී හුන් තී හුන් ආකාරයට තමන්ගේ නම යොදා පිරිමි කෙනෙක් නම් නාමස්ස කාන්තාවක් නම් නාමි කායකින ආකාරයට එය සජ්ජානා කළ පිරිත් කර පැළඳ ගැනීම. ඒ වගේම විශේෂයෙන්ම යෙලෝ සෆය කියන ගාල ඉංග්‍රීසියෙන් සිංහලෙන් කියනවා පුෂ්පරාග. ගුරු කවචෙන් ජීබම් කරලා පැළඳ ගැනීම තුලින් මේ බ්‍රහස්පතිගේ අපලය 180ක් මර්ධනය කරන්න පුළුවන්. ඒ වගේ මහා අභිසම්බිද යන්ත්‍රය පැළඳ ගැනීම, වෘක්ෂයේ බෝගස, දිසාව නැගිනීර, වර්ණයේ කාපාට, තෙල් සඳුන් තෙල්, පිරිත මහා අභිසම්බිදානිය, යන්ත්‍රයේ මහා අභිසම්බිදන යන්ත්‍රය. ගුරු අපලෙන්නේ ඇයි? ගුරුවරුන්ට වැඩිහිටියන්ට සිල්වතුන්ට පෙර සංසාරේ නොසලකුවාම ගුරු කියන්නේ ග්‍රහමණ්ඩලයේ ගුරුවරයා සිල්වතා සියලු ග්‍රහය නමස්කාර කරනවා. චණ්ඩිකමට නෙමෙයි සිල්වන්තකමට. අන්න ඒ නිසා එවැනි සිල්වතුන්ට පරිභව කරලා තිබොත් මේ භවයේදී ගුරු නීච වෙනවා. ගුරු නීච වුණාම සල්ලේ කර්ම ඒ වගේ දේවල් නෙමෙයි කරන්නේ. පල් කරලා තියෙන එකතැනක දියුණුව ප්‍රමෝෂන් නැති කරලා එකතැන පල් කරනවා. ගුරුවරයෙක් දරුවෙක් එක තරහ වුණොත් මොකද්ද කරන්නේ? අයින් කරලා තියෙනවනේ. ගහන්නේ කොටන්නේ අනින්නේ නැහනේ. අන්න ඒ වගේ එකතැන පල් කිරීම තමයි ගුරුගෙන් කරන්නේ. ඒක තමයි යථාර්ථය. ඒ වගේම අපි තේරුම් ගන්න ඕනේ මේ සෑම අපලයකට නිසි වතාවත් කිරීම ඉතා සුබවාදී. ඒ වගේම සිකුරු අපලයට කාන්තාවට සංජීවනී යන්ත්‍රය පැළඳ ගැනීම, පුරුෂයන්ට නවනාත්‍ය යන්ත්‍රය පැළඳීම, සිකුරු අපලයට මගුල් කරඳ ගසක් පැල කරගෙන ජලය පොර දැමීම, සාත්තු කිරීම පත්‍ර අතින් ඇලීම, දසසිල් මාතාවන්ට සිල් මාතාවන්ට, වැන්දපු කාන්තාවන්ට ගැබිනි මාතාවන්ට සංග්‍රහ සත්කාර කිරීම, මේ වගේ බොහෝ ප්‍රතිකර්ම මට කියන්න පුළුවන්. එනිසා ඔබට නිසි පරිදි කේන්ද්‍රයක් විමර්ශනය කරොත් මේ සැබෑ ප්‍රතිකර්ම කරගත්තොත් සැබෑ ලෙස ඕනෑම අපලයක් 180ක් මර්ධනය කරන්න පුළුවන් කියන එක මම සහතික වශයෙන්ම ඔබට ප්‍රකාශ කරන්න කැමැතියි. පුරාතනයේ සිට ශ්‍රී ලාංකේය ජනතාව එකවන්ව ජීවත් වුනේ එකමව කුසක උපන් දරුවන්සේ. ඒ වගේම එකිනෙක අතර පුදුමාකාර සංහිඳියාවක් බැඳීමක් තිබුණා. ඒ වගේම පවුල් අතරේ, සමාජය අතරේ, ගම් අතරේ, ඒ වගේම නගර අතරේ පුදුමාකාර සම්බන්ධතාවක් තිබුණා. ජාතීන් අතර ගැටුම් ඇති වුණේ නැහැ. නමුත් කාලයාගේ වැයමෙන් මිනිසුන් අතර විවිධ වූ ගස්ඨණයන් පැල්පතේ සිට මහා මන්දිරය දක්වා, මහා මන්දිරය සිට සමාජය දක්වා විසිරී යන ආකාරය අපිට විවිධ අවස්ථාවල දකින්න හැකියාව ලැබෙනවා. ඒ නිසා එකිනෙකා අතර මෙවන් වූ ගස්ඨණයන් ඇතිවීමට හේතු සාධකයන් යම්කිසි ආකාරයකින් හේතු වන්නේ කුමන ආකාරයක ගැටලු නිසාද කියලා අපි ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී අජිත් ලොක්කේ මැතිතුමන්ගේ විමසීමක් කරා. එතුමන් ඒ සඳහා ලබා දුන්නේ මෙවන් පිළිතුරක්. මේ පෘථිවි ආරම් බැලුවොත් අපි දකිනවා
කාන්තාරවලින් පිරිලා තිනවා එක ප්‍රදේශයක්. හිම වැටෙනවා තව ප්‍රදේශයක. අධි සීතල. ඒ වගේම වනාන්තරවලින් පිරිලා තවත් ප්‍රදේශයක්. මහමුදින් පිරිලා තවත් ප්‍රදේශයක්. ගංගා ඇලදොලවලින් පිරිලා තවත් ප්‍රදේශයක්. ජනවාස වශයෙන් තියෙන ඉතාම සුළු ප්‍රදේශයක්. හිස් භූමි තියෙනවා. නමුත් ජනවාස වශයෙන් තියෙන්නේ ගාක් අඩු ප්‍රදේශයක්. පෘථිවි ආරම් බැලුවොත් සියයට ගාන ආරම් බැලුවොත් හුගාක් ප්‍රදේශ අපිට අයින් කරන්න වෙලා. නමුත් සුළු ප්‍රදේශයක් තමයි ජනවාස තියෙන්නේ. ඒ වගේ අපි අම්මා තාත්තගෙන් බිහි වෙලා අම්මගෙන් බිහි වෙලා සහෝදර සහෝදරිය වශයෙන් සමාජයට එකතු වෙලා අපි ජීවත් වෙන කාලේ අපේ සහෝදර සහෝදරිය එක්ක හිටපු කාලේ කොච්චර පුංචිද කියලා බලන්න. පාසල් යන කාලේ අයින් කරන්න, ටියුෂන් පන්තිට යන කාලේ අයින් කරන්න, ඒ වගේම තරහ වෙලා ඉන්න කාලේ අයින් කරන්න, විදේශගත වෙච්ච කාලේ අයින් කරන්න, අපි නිදාගත්ත කාලේ අයින් කරන්න. ඊට පස්සේ අපි මේ සහෝදර සහෝදරිය වශයෙන් ඥාති මිත්‍රාදීන් වශයෙන් එකතු වෙලා ඉන්න ප්‍රදේශයේ හරියට පෘථුවියේ කාන්තාර හිම කඳු අයින් කළා ගත්තාම තියෙන ජනවාස තියෙන පොඩි ප්‍රදේශ වගේ සුළු කාලයක් තමයි අපි මේ ඉන්නේ. අන්න ඒ කාලය තුල අපි අතීතයේ විශාල වශයෙන් ලොකු බැඳීමකින් ජීවත් වුණා. ජනතාව අතර පුදුමාකාර බැඳීමක් තිබුණා. ඒ වගේ ශක්තියක් අතීතයේ අපිට තිබුණා. නමුත් අද එහෙම නෙමෙයි. අද තමන්ගේ ගේ ආරම් බැලුවොත් හතර කොනේ ගෙවල් හතරත් එක්ක හිතවත්කම අඛණ්ඩව තියාගෙන ඉන්නේ සුළු පිරිසක්. ඒ වගේම සහෝදර සහෝදර ආරම් බැලුවොත් බැඳීම තියන් ඉන්නේ සුළු පිරිසක්. ඥාති මිත්‍රාදීන් ආරම් බැලුවත් ඒ වගේ. මේක බුදුරජාන් වහන්සේ දේශනා කළා. කොසෝල් රජතුමාගේ සිහින 16 දී විග්‍රහ කළා අනාගතයේදී මේ වගේ තත්ත්වයක් උදා වෙනවා කියලා. උන්වහන්සේ දේශනා කළා. ඒකෙදි පැහැදිලුව මේ කොසෝල් රජතුමාගේ සිහින 16 දී විග්‍රහ කළා වටිනා තොරතුරු ගණනාවක්. ඒ සිහින 16 දී. ඒ වගේම බුදුරජාන් වහන්සේ දේශනා කළා මෙන්න මෙහෙම විශාල බත් මුට්ටියක් තියෙනවා. එක පැත්තක් හොඳට බත් ඉදිලා එක පැත්තක් නරක් වෙලා එක පැත්තක් අමු හාල් එක පැත්තක් කන්න පුළුවන් මට්ටමේ තිනවා. ඒ වගේ මේ පෘථුවියේ කාලගුණික දේශගුණික විපර්යාස වෙලා එක මොහොතේ එක පැත්තකට ඉරක් කැඳ වගේ වහිනවා. එක පැත්තකට පායනවා. එක පැත්තකට රස්ත්‍රි එක පැත්තක පුදුම තරම් සීතලයි. ඒ වගේ විවිධ එකම වෙලාවේ විවිධ පරිසර දේශගුණ විපර්යාස ගොඩනැගෙනවා කියලා සඳහන් කළා. ඒ වගේම මහරජතුමනි ඔබේ කාලේ නොවේ මතු යම් දවසකදී විශාල රූස ගස් එනවා. ඒ රූස ගස් යට පුංචි ගස් තිනවා. මහා ගස් වගේ කඳන් හැදිලා පොඩි ගස්වලත් පළ හටගෙන ඉක්මනින් පළදා වැවිලා ලොකු ගස් වගේම හැදිලා පොඩියට හැදිලා උසයන් නැතුව ඇකී මැකී වියකී යනවා කිව්වා. තරුණ දරුව අඩු වයසින් වැඩිවියටපත් වෙලා අඩු වයසෙන් කාමාශා වර්ධනය වෙලා විවාහපත් වෙලා දරුව හදලා අඩු වශයෙන් අඩු වයසින් ඇකී මැකී වියකී යනවා කිව්වා. අද එහෙම වෙලා තියෙනවා. අන්න ඒ වගේ පැහැදිලිව සඳහන් කරා. ස්වාමීන් මා විශාල කල ටිකක් දැක්කා. සමහර ඒවා වතුර පිරීලා තියෙනවා. සමහර ඒවා හිස් කල. මිනිස්සු වතුර ගිනනලා හිස් වෙච්ච කල පැත්තක දීද්දී පිරිච්ච කල වලටම ජලයේ වක් කරනවා කියලා කිව්වා. ඒ නිසා මුදල් හදා ධන දාන්නේ නැති අසරණ මිනිස්සු සමාජයේ ඕන තරම් ඉඳද්දි හොඳට ධන දාන්නේ මුදල් හදා තියෙන මිනිස්සුන්ට විතරක් පිරි ඉතිරි යන්න ධනෙ රැස් වෙනවා කියලා කිව්වා යම් දවසකදී. අද මේ తත්වය වෙමින් පවතින්නේ නැද්ද? අන්න ඒක තමයි සැබෑ తත්වය. ඒ වගේම දේශනා කළා කපුටන් රංචුවකට හංසයෝ ආරක්ෂා සල්ස්මින් ගමන් කරනවා කියලා. ඒ වගේ රටේ උගත් බුද්ධිමත් අය අර කපුටන් වගේ පිරිසකට ආරක්ෂාව සල්සමින් ගමන් කරනවා කිව්ව මතු යම් දවසකදී. මේවා තමයි දේශනා කළේ. ඉතින් මේවෙන් පෙන්නුම් කරන්නේ මතුදා මේ වගේ දේවල් සිද්ධ වීමේ සම්භාවිතාවය වැඩි කියන එක. අන්න එවැනි කාලයකට දැන් ඇවිත් තියෙනවා. හැබැයි ඊට පස්සේ අවසානයේ මහා වැසි හතක් වහිනවා. ඒකට කියනවා මුරුග සංවර්ෂාව කියලා. මුරුග කියන්නේ මුරුගයා. සං කියන්නේ සියලු දෙනා. වැස්ස කියන්නේ වර්ෂාව. මේ වැස්සට මේ වැයි හතට තෙමෙන ජනතාව මුර්ගියා වගේ හැසිරෙන්න ගන්නවා. අම්මට පේන්නේ පුතාව මුර්ගෙක් වගේ. සහෝදරයාට සහෝදරිය මුර්ගෙක් වගේ. තමන්ගේ ඥාතියට ඊළඟ ඥාතියා මුර්ගෙක් වගේ. දැක්කහම කතා කරන්නේ තරහින්. ඒ වගේම බලන්නේ තරහින්. ගෙදරවම කතා කරන්නේ වෛරයෙන්. දේශයෙන්. එතකොට මේ එක්කිනුට එක්කෙනෙක් මුර්ගෙක් වගේ වෙලා ඊට පස්සේ ජාති ආගම් කුල බේද වර්ණ බේද හදාගෙන බේද බින්න වෙලා අවසානයේදී මොකද්ද වෙන්නේ? එක්කිනුට කෙනෙක් ඇන කොටාගෙන මැරෙන තත්වයකට සමාජයපත් වෙනවා කියලා දේශනා කළා. මේකට මුරුග සංවර්ෂාව කියලා කිව්වා. ඒ නිසා අපි මේ සමාජේ බෙදෙන්න නරකයි, වෙන් වෙන්න නරකයි, සහෝදර බැඳීම් නැති කරන්න නරකයි. අවංකව අපේ ශක්තිය බලය තියාගන්න එක්කිනුට එක්කෙනෙක් සම්බන්ධ වෙන්න ඕනේ. එදා අපිට කිව්වා V20ක් වේල ගන්න බෑ,
රහතුන් වහන්සේලා දහස් ගණන් අහසින් වඩිනවා. ඒ නිසා අපිට වීබිස්සක් වේලා ගන්න බෑ. එතරම් රහතුන් වහන්සේලා අහසින් වැඩපු උතුම් කාලයක එදා අපි ජීවත් වුණා. යථාර්ථය අරන් බැලුවොත් අන්න ඕකයි. ඒ නිසා අපි පැහැදිලිව කියන්නට ඕනේ ජනතාවට, විශේෂයෙන්ම අපි බේද වෙන්න වෙන්නේ නැතුව අපි සමගි සම්පන්නව හරි විදියට අපි දියුණු ජාතියක් බවට පත්වෙන්නට මේ උතුම් බුදුදහම තුළින් අපි ගමන් කරන්නට අවශ්‍ය තත්ත්වය හදා ගන්නට ඕනේ. බොහෝ අය මගෙන් අහනවා භාවකේන්දර ගැන පොඩ්ඩක් විස්තර කියන්න කියලා. හරියට දුරකථන ඇමතුම් ආව මට. භාවකේන්දර කියන්නේ මෙන්න මේකයි. දල කේන්දර කියන්නේ දල. දල කියන්නේ රෆ්ලි. ඒ කියන්නේ ග්‍රහය හිටපු දල විදිය. නමුත් භාවකේන්දර කියන්නේ හරියට ඉලෙක්ට්‍රොනික තරාදියකින් කිරුවා වගේ. තරාදි පඩි දාලා පරණ විදියට කිරුවොත් ඒක ඇවිල්ලා දල කේන්දරේ. නමුත් භාවකේන්දරේට හරියට දශමයට එනවා. තමන්ගේ ග්‍රහය ඉන්න තැන දසමට එනවා. සමහරට පංචමහා පුරුෂෝක තියෙනවා කියලා කේන්දරේ කිව්වට ඇත්තටම මේ මිනිස්සයා පුද්ගලයා සාමාන්‍ය පාර යාචකෙක් වෙලා ඉන්නවා. අනේ මට යෝග තියෙනවා, සක්‍රිය වෙන්නේ නැහැ. දල කේන්දරේ පැත්තක දාලා භාව කේන්දරේ ගහපු ගමන් පෙන්වනවා ගුරු හතේ උච්ච වෙලා ඉන්නවා කියලා පෙන්ලා උතුම් වූ ගුරුහංස යෝගේ තියෙනවා කිව්වට භාව කේන්දරේ නැහැ. ඇයි? පෙර සංසාර ඒ පින කරලා ඒ පින කරාට ඒ අනුන්ගෙන් එකතු කළ කරාම පල අඩු කරනවා. දසමෙන් තමන්ට වාසිය නැති වෙනවා. ඔය හුඟක් අය කරන අනුන්ගෙන් එකතු කළා තමන්ගෙන් වතුර විතරයි. අන්න එතකොට ඊළඟ භවයේ මොකද වෙන්නේ? ඵලය නැහැ. ඒ නිසා තමයි අපි කරන්න ඕනේ හරියට භාව කේන්දරේ නෙමෙයි, මේ භාව කේන්දරේ බල්බ ගමන් හරියටම අහු වෙනවා. ඒක තමයි අපේ ආයතන ගැන පොඩ්ඩක් කියනකොට අපි බුද්ධිමත්ව සඳහන් කරනවා ඔබට මේ ආයතනයේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නවරෝහල අසල තිබෙන වසර ගණනාවක් පුරා පවත්වාගෙන ආයතනයක්. මගේ ආයතන විශාල සේවයක් සිද්ධ වෙනවා. මේකෙන් සිද්ධ වෙනවා කේන්ද්‍ර බලන කටයුතු. අපි කේන්ද්‍ර බලන්නේ අමුතු විදිහකට. ඔබ දුරකථනයෙන් අපිට අපොයින්ට්මන්ට් එකක් දැම්මුවට පස්සේ අපි දිනයක් දෙනවා ඔබට, වෙලාවක් දෙන. ඒ වෙලාවට එන්න ඕනේ. ඒ එනකොට අපි ඔබගේ උපන් වෙලාව අරගෙන පැහැදිලි අලුත් ෆයිල් එකක් වගේ කේන්ද්‍රයක් හදනවා. ඒ කේන්ද්‍රේ තමයි ජීවිතන් දක්වා විමර්ශනය කරන්නේ. ඒකේ දරුවෙකුගේ අධ්‍යාපන ශක්තිය, විවාහ දෝෂ, අනාගත විවාහ අසාර්ථක වෙනවා නම් ඒවට මොන ජාතිය කෙනෙක් විවාහ කළා ගලප ගන්න ඕනේද? පංචමහා පුරුෂෝක තියෙන දරුවෙක් විවාහ වෙන්න ඕනේද? නැද්ද? එහෙම අවශ්‍ය නැද්ද? නැත්තම් ඒ ඇයි? මේවා එකින් එක විග්‍රහ කරනවා. ඒ නිසා සෑහෙන වෙලාවක් අපි පැය භාගයක පමණ කාලයක් ඇසත් හඬපට පටිගත කරලා දෙනවා. ඊට අමතරව අපි ඒක කැසට් හඬපට පටිගත කරලා ඊට අමතරව ෆයිල් එකක් හදලා දෙනවා. ඊට අමතරව අපි යන්ත්‍ර පලන්දීමේ වැඩපිළිවෙලක් තියෙනවා මේ ආයතනයේ. මේ සියල්ල සිද්ධ වෙනවා. ඒ වගේම ඔබට කියන්න ඕනේ මේ අපලයට ප්‍රතිකර්ම වලින් නිසි වතාවත් කරලා ගොඩ යන්න පුළුවන්. විෂ්ණු දෙවියන්ට හරි විදියට ප්‍රතිකර්ම කරොත් පුදුමාකාර ගුණයක් තියෙනවා. මම වගකීමෙන් කියනවා. විෂ්ණු දෙවියන්ගෙන් එහෙම ඵල ලබන එක බාධා කරන්න තමයි ඇත්ත වශයෙන්ම උන්වහන්සේ බටකොල කෑවා කියලා ප්‍රසිද්ධ කරලා තියෙන්නේ. අපිට පුළුවන් විෂ්ණු දෙවියන්ගේ සෑහෙන අපලයක් නැති කරන්න. ඒක තමයි යථාර්ථය. ওই දක්ෂිණාවෘත වාලම්පුරියක් අරගෙන ය නිසි පරිදි වතාවත් කළා, හරි විද විෂ්ණු දෙවියන්ගේ පූජාසනේ අභියස තියලා හරි වතාවත් කරොත් පුදුමාකාර ගුණයක් එනවා. අපලයේ හීලෑ කරන්න පුළුවන් ලොකු ශක්තියක් ඇති කරනවා. නිවැරදි ගලක්, මණික් ගලක් අරගෙන හරි විදිහට ජීවම් කළා, ආභරණ හදලා පෙන්ඩන්ට් මුදු වශයෙන් අපේ ආයතනෙ තියෙනවා. පැය 24 විවෘතයි. ශ්‍රී ජයවර්ධන කෝට්ටේ නවරෝහල ගාව තිබෙන්නේ. අපොයින්ට්මන්ට් එකක් දාලා ඇවිල්ලා කේන්දරේ බලලා නිසි ආභරණයක් පළඳින්න පුළුවන්. මගේ ගාවට පසුගිය දවසේ කාන්තාවක් ආවා. කේන්දරේ ස්වාමියාගේ පෙන්නුවා. අනේ මහත්තයෝ, මගේ මහත්තයාට මාරකයක්ද කියලා ඇව්වා. මං කේන්දරේ බැලුවා. මං කිව්වා ඔබතුමියගේ මහත්තයාට කිසිම මාරකයක් නැහැ, මං වග කියනවා කියලා. අනේ මහත්තයෝ, අපේ මහත්තයාට මාරකයක් දාලා දෙන්න බැයිද කියලා ඇව්වා. ඒ මොකද? හරියට කේන්දරේ බලාගෙන නැහැ. ඒ නිසා ස්වාමියාගේ කේන්දරේ තමට ගලපගෙන නැහැ. නයි මුගට යෝනි සදා වෛරයි. ස්වාමියායි බිරිඳයි සදා වෛරයි. නයි මුගට යෝනි. ඒක නිසා මොකද ඒ කිව්වේ? ඒක නිසා ඒ ස්වාමියාගේ කේන්දරය මෙයාගේ ගැළපෙන්නේ නැහැ. මෙයාට වෙන් වෙන්න ඕනේ. ඒ තරමට ප්‍රශ්න ඇති වෙන්නේ හරියට කේන්දර නොබල ගත්තාම. ඒ නිසා නිවර්දස කේන්දරේ බලන්න ඔබ ඊටාම සතුටින් ඔබට කේන්දරේ බලලා හරි කටයුතු කරලා ඉදිරියට යන්න පුළුවන්කම තිබෙනවා. www.ajithlokuge.com කියන වෙබ් අඩවියට පිවිසෙන්න, හරි යන්ත්‍රයක් දාගන්න. ශනි මුර්තුන්ජ යන්ත්‍රය, නාගార్జుණ යන්ත්‍රය, විෂ්ණු ආගොර යන්ත්‍රය, සංජීවනි යන්ත්‍රය ආදී ඕනෑම යන්ත්‍රයක් පළඳ ගන්න. පැය 24 පුරා විවෘතයි. ශ්‍රී ජයවර්ධන කෝට්ටේ නවරෝහල ගාව අපේ වෙබ් අඩවියෙන් බොහෝ විස්තර ගන්න පුළුවන්. ඒ නිසා www.ajithlokuge.com කියන වෙබ් අඩවියට පිවිසිලා ඔබ ඒ සම්බන්ධයෙන් විස්තර දැනගෙන දැනුවත් වෙලා අවබෝධ කරගෙන මේ ආයතනයට ඇවිල්ලා සුපිරි කාර්ය මණ්ඩලයක් තියෙනවා. ඔබට පුළුවන් කාර්කම තිබෙනවා හරි විදිහේ වැඩපිළිවෙලකට ගමන් කරන්න. ඒ නිසා ඒ විදිහේ ක්‍රමවේද ටිකක් අනුගමනය කරන්න ඔබගේ දියුණුව සඳහා ස්ථීර වශයෙන්ම මට පැහැදිලිවම කේන්දරෙන් උදව් කරන්න පුළුවන් කාර්කම තිබෙන බව සතුටින් දන්වනවා. තෙරුවන් සරණයි. අජිත් ලොග්ගේ ජ්‍යොතිෂවේදී තුමන් සිදු කරන කාර්යභාරය සහ මේ ආයතනය පිළිබඳව විවිධ කාරණාවන් ඔබ දකින්න ඇති. ඉතිරිය දිස්න දුරකථන අංකයේ සටහන් කරගෙන මේ මොහොතේ ඔබට කතා කරන්න නොහැකි වුණත් ඔබට පුළුවන් දුරකථන අංකයේ සටහන් කරගෙන ඕනෑම අවස්ථාවකදී
කතා කරලා අවශ්‍ය කරන තොරතුරු ලබා ගන්න. ඒ වගේම පැය 24 පුරාවට විතුමන්ගේ ජ්‍යොතිෂ කාර්යාලයේ විවෘතයි බොහොමත්ම කාර්යශීල කාර්ය මණ්ඩලයක් ඉන්න අවශ්‍ය කරන තොරතුරු ඔබට ලබා දෙන්න. ඒ වගේම විතුමන් මුණ ගැහින දිනයක් සහ වේලාවක් වෙන් කරවා ගැනීමෙන් අනතුරු ඔබට පුළුවන් විතුමන් මුණ ගැහිලා ඔබේ ජන්ම පත්‍රය මුළු ජීවිත කාලයටම එක්වරක් විතර පරීක්ෂා කරගෙන අවශ්‍ය කරන සියලුම තොරතුරු මෙම ජ්‍යොතිෂවේදී විතුමන්ගේ නැත්නම් අජිත් ලෝකයේ මැතිතුමන්ගේ ඔබ ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. එහෙමනම් ඒ වගේ මන්ත්‍රජාලය ඔස්සේ ඔබට පුළුවන් අජිත් ලෝකයේ .com කියන වෙබ් අඩවි හරහා ඔබට අවශ්‍ය කරන සියලුම තොරතුරු ලබා ගැනීම හැකියාවක් තිබෙනවා. එහෙමනම් අද මේ අදි ඇසල පුණ පොහොය දවසේ අප සූදානම් වෙන්නේ සසර තරණ මෙලිසින් නිමාවට පත් කරන්න. ජෝතිෂවේදී අජිත් ලෝකයේ මැතිතුමන්ට අපගේ කෘතවේදීත්වය පළ කරමින් හෙළවෙන පුණ පොහොය දවසේදීත් හමු වීම බලාපොරොත්තු වෙමින් සමු ගන්නවා. හැම දිනාටම උතුම් වූ තෙරුවන් සරණයි. වසර ගණනාවක ගවේෂණයක ප්‍රතිඵලයක් ලෙසින් විශ්ව කීර්ති දේශබන්දු සම්මානී මහාචාර්ය කීර්ති දිසානායකයන්ගේ නමෝ නාරායන දේව සංකල්පය ඔස්සේ ලොව බලගත්ු රන් මිනි මුතු වලට වඩා අකනා ස්වභාවික පූජනීය සංකරාජ වස්තුවක් මිලදීගෙන ධනය බලය වාසනාව හා සෞභාග්‍ය උදාකර ගනිමින් ජීවිතය විඳින්නට අමතන්න විශ්ව කීර්ති දේශබන්දු සම්මානී මහාචාර්ය කීර්ති දිසානායක 0773255818 ලස්සන වෙන්න තේ බොන්න ඇඟ හැඩ කරන ඉඟ පොඩි කරන ෆැට්නා ෂේප් අප් ටී දැන් ඩබල් ඇක්ටිව් ෆැට්නා සදහම් පැණය සුදවුන් මහරජුට සිටි සහෝදරයන් සංඛ්‍යාව කොපමණද මෙව පැණයට නිවැරදි පිළිතුරු ඒවා ෆැට්නා වෙතින් වඩනා ත්‍යාග දිනා ගන්න මේ තැපල් පොත මේ ලිපිනයට යොමු කරන්න ෆුඩ් ඇන් නර්චර් පුද්ගලික සමාගම නොම්බර 106 6A දමයේන පාර අරලිය උයන දෙපානම පන්නිපිටිය නැතහොත් 330 දින දුරකථන අංකයට SMS කරන්න. ෆැට්නා ෂේප් අප් ටී බොන්න පටන් අරන් මාස දෙකක් වෙනවා. බරක් කිලෝ 3ක් අඩු වෙලා. ග්‍රීන් ටී අතර ඇක්ටිව් ග්‍රීන්. ෆැට්නා ෂේප් අප් ටී ඩබල් ඇක්ටිව්. හෙළවෙත කමේ සුවේ විඳින්න ඔබත් දෙන්න. සර්වාංග රෝග සඳහා ප්‍රතිකාර පළපුරුදු වෛද්‍යවරුන්ගේ සේවය සුබෝදා ආයුර්වේද රෝහල තෙලවන පාර රත්මලාන දුරකථන අංක 0112 61 22 30 ලොව පිළිගත් සෝබා දහමේ යහගුණ සපිරි ආයුර්වේදයේ මහිමය ෆැට්නා ඩයබටි අතුරු ආබාධ නොමැති බව විද්‍යාත්මකවද සනාථ කරයි ෆැට්නා ඩයබටි අනාගතය ගැන හිතන බුද්ධිමතුන්ගේ තීරීම ඔබට අවශ්‍ය බෞද්ධ පොත්පත් අටපිරිකර බුද්ධ ප්‍රතිමා දේව ප්‍රතිමා ඇතුළු සියලුම පූජා භාණ්ඩ එකම වහලක් යටින් ලබා ගන්න. ජයෝදා පොත් මැදුර මහරගම ධර්මායතනයේ අසන සහ බෙල්ලන්විල රජමහා විහාරයේ අසන. නුවණින් ආලෝකයේ දකින්නට ජයෝදා පොත් මැදුරට ඔබත් අදම පියනගන්න. ඔබගේ සියලු ජ්‍යොතිෂ සේවාවන් සඳහා අජිත් ලොකුගේ ජ්‍යොතිෂ සේවය ජයවර්ධනපුර ජම්මපත්‍ර පරීක්ෂාව ඇතුළු සියලුම ජ්‍යොතිෂ කටයුතු දුරකථන අංක 0778 892 0339 0114 360 127 විශ්වාසවන්ත සේවය ජ්‍යොතිෂවේදී අජිත් ලොකුගේ ලස්සන වෙන්න තේ බොන්න ඇඟ හැඩ කරන ඉඟ පොඩි කරන ෆැට්නා ෂේප් අප් ටී දැන් ඩබල් ඇක්ටිව් ලොව පිළිගත් සෝබා දහමේ යහගුණ සපිරි ආයුර්වේදයේ මහිමය ෆැට්නා ඩයබ් ටී අතුරු ආබාධ නොමැති බව විද්‍යාත්මකවද සනාථ කරයි ෆැට්නා ඩයබ් ටී අනාගතය ගැන හිතන බුද්ධිමතුන්ගේ තීරීම බුදුන් උපන් භාරත දේශයේ අසිරිමත් වන්දනාවකට ඔබත් එක්වන්න සියලු පහසුකම් සමගින් ආරක්ෂාව ටෙම්පස් ටවුන් සංචාරකයෝ කළුබෝවිල මීළඟ සංචාරය කාව්‍ය විචාරද පූජ්‍ය දීගල පියදස් හිමියන් මෙහෙවන විශේෂ වැඩසටහන් සමගින් පිටත්වීම අගෝස්තු මස 3 වනදා ඔබත් මේ සංචාරය සඳහා එක්වන්න අදම අමතන්න දුරකථන අංක 0774 059 475 0723 601 102 0115 948 400 ටෙම්පස් ටවුන් සංචාරකයෝ කළුබෝවිල ජෝතිර්විද්‍යා හා හස්ත රේඛා තුලින් ඔබගේ අනාගතය පිළිබඳ නිවැරදිව දැනගන්න
වසර 42ක පළපුරුදු දේශවන් සෙනරත් ඊනාරච්චි මහතා හමුවන්න.